අපි කනේ මේ මූලික view එක ඉගෙන ගත්තනේ හරි දැන් බලන්න තියෙන්නේ මේ අපිට යමක් ඇහෙන්නේ කොහොමද කියන අපි ඒකට කියන්නේ මේ ශ්‍රවණ යන්ත්‍රණය ඕන බලන්න දැන් ඉස්සෙල්ලම දැන් මේ trumpet එක පිමිනකොට දැන් මේ බලන්න මේ ශබ්ද තරංග වායු අණු කැළඹිලා ඒවල physics වල දන්නවා හරි මේ ශබ්ද තරංග ඔක්කොම මේ බලන්න මේ කන් පෙත්තෙන් බාහිර ශ්‍රවණ නාලය හරහා කර්ණපටහ පටලයට සම්ප්‍රේෂණය වෙනවා මේ ඔන්න කර්ණපටහ පටලය මේක තුනී පටලයක් කියලා අපි ඉගෙන ගත්තේ හරි ඊට පස්සේ මැද කණේ අස්තිකා තුරින් මේක ඇතුළු කණ වෙත සම්ප්‍රේෂණය වෙනවා මේ උද්ගරිකාව නිගාතිය ධර්මකේ දැක්කත් ඇත්තට මේ වගේ කරන්නේ මේ ශබ්ද තරංග වර්ධනය කරනවා amplification කියලා කියන්නේ අපි ඒකට හරි මෙතන තියෙනවා මෙන්න දරණකේ මෙතන දැන් දම්පි දන්නවා මොකක් අණ්ඩාකාර ගවාක්ෂිය හරහා තමයි මේ ශබ්ද තරංග සම්ප්‍රේෂණය වෙන්නේ අපේ ඇතුළු කණට ඔන්න බලන්න දැන් මෙතන අණ්ඩාකාර ගවාක්ෂයට මේ එන ශබ්ද තරංග දරණකේ හරහා දරණකේ කම්පණය වෙනකොට එන ශබ්ද තරංග අන්න ඇතුළු වෙනවා දැන් මෙතන අපි දන්නවා මෙන්න මේ නාලයට අපි කිව්වේ ආලින්ද නාලය මේ මැද්දේ තියෙන රතු පාටින් පෙන්ලා තියෙන එක පටලමේ ගහණයට ඇයිති කර්ණ ශංක ප්‍රණාලය හරි ඊට යටින් තියෙන එක කර්ණ පටහ නාලය දැන් අපි දන්නවා මේව ඇතුලේ තරල තියෙන්නේ නේ හරි එතකොට මේකයි තියෙන්නේ ආලින්ද නාලයයි තියෙන්නේ අස්තිමේ ගහණයටනේ හරි එතකොට දැන් මේ අස්තිමේ ගහණයක් නම් මේකase තියෙන පරිවසා තරලයේ කැළඹෙනවා මෙහෙම කම්පණය වෙනවා පරිවසා තරලයට මේ ශබ්ද තරංග ලැබීම නිසා කම්පණය වෙනවා ඔය විදිහට හරි එතකොට මේ විදිහට ඔහොම වටෙන් ඇවිල්ලා මෙහෙම මෙන්න මෙතනින් අයින් වෙනවා අපව මේ මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එනවා කියන්නේ මොකද්ද මේ අණ්ඩාකාර ගවාක්ෂයෙන් එන ශබ්ද තරංග ගෝලාකාර ගවාක්ෂයෙන් ආපහු මැද කණ වෙත එනවා හැබැයි එහෙම එනකොට මෙතන අපි දන්නවා දැන් මේ ඇවිල්ලා පටලමේ ගහණයට ඇදි කර්ණ ශංක ප්‍රණාලයනේ ඒතර මේ පටලේ ඇත්තරම රයිස්න පටලේ මේක පාදශ්‍ර පටලේ ඔන්න බලන්න දැන් මේ රයිස්න පටලේ මේ තරලයේ කම්පන අවශෝෂණය කරද්දි රයිස්න පටලේ හරහා මේ කම්පන ඇතුළු වෙනවා අපේ මෙන්න බලන්න මේ රූපේ මෙන්න මෙතනින් දැන් මේක තමයි ආලින්ද නාලේ දැන් තේරෙනවනේ මේ හරස් කරන ආරන් තින් හරි මෙතනින් මෙන්න මේ රයිස්න පටලය හරහා ඇතුළු වෙනවා මේක කර්ණශංක ප්‍රණාලයට කර්ණශංක ප්‍රණාලය අපි දන්නවා පටලමේ ගහණයටයි තී ඒකේ තියෙන අන්තෝවසා තරලය ඒතර මේ අන්තෝවසා තරලය කම්පණය වෙනවා ඒ කම්පන පාදාශ්‍ර පටලයේ වෙතට ගමන් කරපුවම පාදාශ්‍ර පටලය මෙන්න මෙහෙම ඉස්සි ඉස්සි වදිනවා ටෙක්ටම් පටලෙයි දැන් අපි දන්නවා මේ කොළ පාටින් ඇඳලා තියෙන්නේ ටෙක්ටම් පටලෙනේ මේක ටෙක්ටම් පටලය. ඒතර ටෙක්ටම් පටලයේ වදිනවා මේ පාදාශ්‍ර පටලය මෙහෙම ඉස්සි ඉස්සි. එතකොට අපි දන්නවා දැන් මේ ඇවිල්ලා හෙයා සෙල්ස් රෝම සෛල. ශ්‍රවණ සංවේදී රෝම සෛල. ශ්‍රවණ සංවේදී රෝම සෛල වල රෝම මේ ටෙක්ටම් පටලයේ වදිනකොට මේව නැවෙනවා. හරි? ඒව නැවෙනකොට මෙන්න මේ සෛල උත්තේජනය වෙනවා. ශ්‍රවණ සංවේදී රෝම සෛල උත්තේජනය වෙනවා. හරි? ඊට පස්සේ මේව සම්බන්ධයි මෙන්න මේ සෛල සම්බන්ධයි දැන් මේ ශ්‍රවණ සංවේදී රෝම සෛල වල කෙලවරවල් ගත්තොත් එහෙම දැන් අපි මේ එක සෛලයක් අඳිමු මෙහෙම ඔන්න මෙන්න මේ වගේ කෙලවරවල් ගත්තොත් එහෙම මේ වගේ තියෙනවා ස්නායු මේ හරි ඔන්න බලන්න මේ කෙලවරේ තියෙන මේ උපාගම වලින් අන්න මීළඟ ආධාරක නියුරෝන වලට උදාහරිනවා ඇසිටයිල් කෝලින් නැත්නම් අපි ස්නායු සම්ප්‍රේෂක කියලා ගමු එතකොට මේ වගේ ක්‍රියා විභව ඇති වෙලා මේක මේ ශ්‍රවණ ස්නායුවේ මොළයට යනවා. හරි. අපි දන්නවා අපේ පෙර මොළයට අයිති විශාලම කලාපයේ මස්තිෂ්කය මස්තිෂ්කයේ ශංක කණ්ඩිකාවේ තමයි ශ්‍රවණ සංවේදී ප්‍රදේශයේ තියෙන්නේ. හරි. ඉතින් මේ පණිවිඩේ මැසේජ් එකක් විදිහට මෙතෙන්ට යනවා ශ්‍රවණ සංවේදී ප්‍රදේශයේ තියෙන ශංක කණ්ඩිකාව දැන් මෙතන වලට පේනවා මේ තියෙන ශ්‍රවණ සංවේදී ප්‍රදේශයේ. හරි. ඉතින් එතකොට කන් දෙකෙන්ම ওই විදිහට දෙපැත්තේ ශංක කණ්ඩිකාවේ තියෙන ශ්‍රවණ සංවේදී ප්‍රදේශ උත්තේජන වේදී අපි ශබ්දය අඳුර ගන්නවා. හරි දැන් ඊට පස්සේ වෙන්නේ දැන් ඔන්න බලන්න වැඩිපුර කම්පන ඊට පස්සේ කර්ණ පටහනාලයට පාදශ්‍ර පටලේ හරහා ඇතුළු වෙනවා ඇතුළු වෙලා මෙතන ගෝලාකාර ගවාක්ෂයෙන් මැද කණ වෙත යනවා හරි ඔය විදිහට මෙතන කර්ණ පටහ පටලේ කම්පණය වෙන්න නම් අවම හර්ට්ස් 20ක සංඛ්‍යාතයක් තියෙන්න ඕනේ උපරිම හර්ට්ස් 20000ක සංඛ්‍යාතයක් ඔය දෙකට විතරයි අපේ මේ කර්ණ පටහ පටලේ සංවේදී හර්ට්ස් 20 20000 අපි ඔකට නමක් දෙනවා ශ්‍රව්‍යතා දේහලීය හරි ඉතින් එතනින් එහාට එන කම්පන මේ කර්ණපටහ පටලය ලබා ගන්නේ නැහැ. ඒ කියන්නේ මදි මේක කම්පනය කරගන්න මදි හෝ වැඩි. හරි? එතකොට මේ 20000 පැන්නම නම් ගොඩක් වෙලාවට වෙන්නේ ඒව අපි අතිද්වණී අතර ගන්න 20 අඩු වුනම අපි ඒවට කියනවා අදෝද්වණී. හරි? රයිට්. එහෙනම් ওই විදිහට තමයි අපිට යමක් ඇහෙන්නේ. ඔය පෙන්ලා දිලා තියෙන ඔය මේ ඇවිල්ලා ඔය රෝම
ශ්‍රවණ සංවේදීනේ ඇවිල්ලා දීලා තියෙන්නේ පාදශ්‍ර පටලය. හයාසෙල්ස් කියලා කියන ශ්‍රවණ සංවේදී රෝම සෛලවලට. ඒව ඔය සාමාන්‍යයෙන් ඒව ওই විදිහට එහෙට මෙහෙට චලනය වෙනවා. මොකද මේක ඇතුලේ තියෙන තරලයක් නිසා. අන්න ඒක පෙන්වනවා ඇතුළ නියුරෝ ට්‍රාන්ස්මිටර් කියලා කියන්නේ ස්නායු ආවේග සම්ප්‍රේෂක. ඒවා චලනය වෙනකොට හැමදෙස්සෙම දැන් ටෙක්ටම් පටලේ වැටෙද්දිත් මේවා නැවෙනවනේ. ටෙක්ටම් පටලේ මේක වදිනකොට හරි. එතකොට මේ දැක්ක ඊළඟ නියුරෝනයට නිදහස් කරනවා ස්නායු ආවේග සම්ප්‍රේෂකය. ඉතින් මේ නැවිලා තියෙන එක තමයි අපි මේ දිගහැරලා ඇඳලා තියෙන කර්ණශංකය. ඉතින් ඔය විදිහට ස්නායු ආවේගයක් ජනනය වෙලා ඒක මොළයට යනවා. එතනින් තමයි අපි ශබ්ද තරංගේ මොකද්ද කියලා අඳුනගන්නේ.